ඇතුන් වහන්ස අප අත්දකින සියලු දේ හේතුඵල දහම අනුව සිද්ධ වෙන බව අපි අවබෝධ කරගෙන තියෙනවා. හේතුඵල දහම මේ සියලු දේ නියාම ධර්ම පහකට අනුව සිද්ධ වෙනවා. ඉතින් මේ මූලිකව හේතුඵල දහමට වඩා කම්ම නියාමය කොහොමද වෙනස් වෙන්නේ කියලා අරහතුන් වහන්ස දැනගන්න. නියාම ධර්ම පහක් තියෙනවා. ධර්ම නියාමය, කර්ම නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය, උතු නියාමය, ඉර්තු නියාමය. මේකෙන් ওই මහත්යාගේ ප්‍රශ්නේ කර්ම නියාමය. එහෙමයි. මේ කර්ම නියාමයට අනුව හේතුඵල ධම ක්‍රියාත්මක වෙන්නේ. කම්ම කියන්නේ මොකද්ද? ඔබ යමක් කර්ම ක්‍රියාවක් කරනවා. කර්ම මේ කම්ම නියාමය කර්ම තුනක් තියෙනවා. පාප කම්ම, අකුසල කම්ම, පුණ්‍ය කම්ම. තුනම කර්ම. එතකොට පාප කර්මත් කර්ම, අකුසල කර්මත් කර්ම, පුණ්‍ය කර්මත් කර්ම. එතකොට පුණ්‍ය කර්මයක් කළොත් කම්ම නියාමයට අනුව දෙව් සැප, රජ සැප, සිටු සැප නැවත ලැබෙනවා. පාප කර්මයක් කළොත් හතර අපායේ ඒ කර්මයෙන් විපාක උරුම වෙනවා. ඒ වගේම අකුසල කර්මයක් කළොත් මේ පැවැත්ම තුළ ඔය දුක් පැවැත්මට බැඳෙනවා. දුක් පැවැත්ම උරුම වෙනවා. කොහේ හෝ දුක් පැවැත්මට උරුම වෙන අකුසල කර්මයක් නිසා. ඒ තුනම කර්ම. ඒ තුනම කර්ම නියාමයට අනුව හේතු අනුව ඵලය උරුම වෙනවා. හැබැයි ධර්ම නියාමයට අනුව කුසල ධම්ම එකම ධර්මයයි තියෙන්නේ. කුසල ධර්ම, කුසල ධර්මයට අනුව කුණු සලාහැර අස්වන. කුසල කියන්නේ කුණු සලාහැර අස් කිරීම. කුසල ධර්මයට අනුව ඇතුළාන්තය පිරිසිදු වෙනවා, අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. ඔය රාගයෙන් තොර වීත රාගී තත්වයට, ද්වේෂයෙන් තොර වීත දේශී තත්වයට, මෝහෙන් තොර වීත මෝහී තත්වයට පත් වෙනවා. සංකිට්ඨ විකිට්ඨ වෙනවා, මහග්ගත අමහග්ගත වෙනවා, සවුත්තර අනුත්තර වෙනවා. ඒ වගේම සමාහිත අසමාහිත වෙනවා, විමුක්ත අවිමුක්ත වෙනවා. හිතේ පිරිසිදු බව අට ආකාරයකට පිරිසිදු වෙනවා. කොහොමද? කුසල ධම්මයට අනුව, ධම්ම නියාමයට අනුව මගපල් ලබනවා. ඒ අනුව අර බීජ නියාමයේ, ඉතු නියාමයේ, චිත්ත නියාමයේත් ක්‍රියාත්මක වෙනවා. එතකොට අරහතුන් වහන්සේ දැන් අපි පාදානය කරගත්ත දේ විපරිණාමයටපත් වීම නිසා අපි දුක උරුම කරගන්නවනේ. ඒ වගේ මෙතන මේ කර්මය ඵල දෙන අවස්ථාව තීරණය වෙන්නේ කොහොමද? මොන ඒක තමයි නියාම ධර්මයට අනුව තමයි. දැන් මෙතන පුද්ගලයෙක් සත්වයක් නෙමෙයි මේක කරන්නේ. මේක කරන්නේ ඔබ වපුරනවා. එතකොට වපුරුවේ ඔබ හදනවා නෙමෙයි. වපුරුදේ දැන් ඔබ වී අටයක් තමයි කුඹුරේ වපුරන්නේ. හැබැයි ඔබ මේ බලාපොරොත්තු වුණත් නැතත් ඒ වී ගහ ගොයන් ගහක් හැදිලා ගොයන් ගහ ඇට හදනවා. ඔබ ඒවා ලබා ගන්නවා. ඒ ක්‍රමයම තමයි මේ බීජ නියාමයේ, ඔය කර්ම නියාමයේ, ධර්ම නියාමයේ පහටම තියෙන්නේ. තේරුණාද? ඉතු නියාමයට අර වැපුරුව බීජ ගොයන් බීජ වතුර නොලැබුණොත් නියගයක් ආවත් මොකද වෙන්නේ? උතු නියාමයට අදාළව ඒක ඵල විපාකයක් නැති වෙනවා. ඒක බලාපොරොත්තු අස්වැන්නක් නැහැ. දුකක් උරුම වෙනවා. කන්න නැති වෙනවා. ඒ වගේ මේ නියාම ධර්ම පහම හේතුවක් කරොත් තමයි තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං. හේතු බංගා නිරුජ්ජති. ඒක තමයි ධර්මතාවය. බුද්ධ දේශනාවේ දේශනා කරපු. තව ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. මේ අපි සංකාර කිරීමේදී සංකාරය, අபிසංකාර සහ අභිනිවේෂ අනුසය විදිහට කොහොමද දකින්නේ? දැන් සාමාන්‍ය පුතක් යන පුද්ගලයෝ සංකාර කරනවා. සංකාර වර්ග කීපයක් තියෙනවා. වචනයෙන් කළොත් වචී සංකාර, ක්‍රියාවෙන් කළොත් ඒක කාය සංකාර, ඒක හිතවිල්ලකින් කළොත් මනෝ සංකාර. එතකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර
තුනමත් සංකාර තුනක් මේ සංකාර නිසා අනුසය උපදිනවා. සංකාරයකට මිසක් වෙන ක්‍රියාසිතකට හෝ අව්‍යාකත සිතකට සංකතයක් වෙලා අනුසය උපදින්නේ නැහැ. කර්ම බීජ උපදින්නේ නැහැ. මතුවට කර්මයක් කුරුම වෙන කර්ම බීජයක් උපදින්නේම සංකාරයක් කළොත්. ක්‍රියාසිතකින් හෝ අව්‍යාකත සිතකින් සංකත උපදින්නේ නැහැ. සංකාරයක් කරන්නේ නැහැ. ඒ නිසා අනුසය ආසය උපදින්නේ නැහැ. කර්ම බීජ උපදින්නේ නැහැ. මේ සංකාර තේරුම් අරගෙන මේ සංකාරවලට එයි මිදී නිදහස් වෙන්න නම් සංකාර විසංකාර කරන්න ඕන. සංකාර විසංකාර කරන්න තමයි ආනපාන සති සමාධිය වඩන්නේ. සතර කමඨහන් වඩන්නේ. එතකොට සතර කමඨහන් වඩන පුද්ගලයා සංකාරයක් එනකොටම ඒක විසංකාර කරන්න අර අය බුද්ධ දේශනාවේ තියෙනවනේ උදාන පාඨයක්. අර ඒ උදාන පාඨය තියෙනවා මේ බුදුහාමුදුරුව දේශනා කරා කියලා උදාන පාඨයක් තියෙනවා. ඒකේ තියෙනවා අර මොකද්ද ඒක ආරම්භය ගාථාවේ මේ අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ඒ වගේම කියලා තියෙනවා ගහකාරකං ගවේ සන්තෝ මේක කියලා ඊට පස්සේ කියනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජ ගාති. තණ්හාව මුලින්ම කපන්න පුළුවන් සංකාර විසංකාර වල. මේ ගාථාවල තියෙන්නේ අනුගමනීය ප්‍රතිපදාවක්. මේවා ගිරව්වගේ කියවන්න එහෙම නැත්නම් පිටට හැටියට සජ්ජායනා කරන්න නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ විපස්සනා ධූරය පුරන්න බුදුහාමුදුරෝ දේශනා කරවදාල අනුගමනීය ප්‍රතිපදාව. අද ඒව බුද්ධ ආගමේ ගිරාචරියාවෙන් පිරිත් හැටියට සජ්ජායනා කරනවා. පිරිත් හැටියට සජ්ජායනා කරලා නිවන් දකින්න බෑ. ධම්මවිහාරී සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒ වගේ කරන අය සජ්ජාය බහුලෝ රිඤ්ඤති පටිසල්ලාගං න ධම්ම විහාරී කියලා. මගපල් ලබන්න ඒවා ගැලපෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ සංකාර විසංකාර කළ යුතුයි. සංකාර තේරුම් ගන්න ඕනේ. දැන් සංකාරය තේරුම් ගන්නවත් බෑ අද පෘථග්ජන පුද්ගලයෙක්. ඔබ කොච්චර ඉගෙන ගත්තත් බෞද්ධයෙක් වුණත් මේ සංකාර කියන එක ඔබට තේරුම් ගන්න බෑ. තේරුම් කරලා දෙන්න විදියකුත් නැහැ. නම් වචන කියනවා සංකාර කියන්නේ මොකද්ද කියලා. ඔය සමාජයට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්ය බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යතුමාවත් මේ සංකාර කියන එක වචන තියෙනවා. නමුත් මේකේ තියෙන වචන දෙකක් සංකාර. සං කියන්නේ එකතුව. කාර් කියන්නේ එකතු කරන්න ක්‍රියා කරනක. මොනවද එකතු කරන්නේ? පංචස්කන්ධය. උපාදානය කරගන්න. වෙන මොකක්වත් නෙමෙයි. එකතු කරන්නේම මේ පැවැත්මට අවශ්‍ය ඔය පුවාදානයට අවශ්‍ය මූල බීජ. අපෝතේජෝ ආයෝපටි මහා භූත අතර අලුතෙන් එකතු කර කර ගමනක් යන කරන ක්‍රියාකාරකම් තමයි සංකාර. ඊට පස්සේ ඔබේ ප්‍රශ්නේ ඇහුවා අභිසංකාර. සංකාර දැන් මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ අභි කිව්වොත් අදි කිව්වොත් ඒක ගැඹුරින්. දැන් ධර්මය අභි ධර්මය, සීලය අදි සීලය, ඒ වගේම භාවනා මේ අදි පඤ්ඤා, මේ වගේ මේ බුද්ධ දේශනාවේ අදි කියනවා. අදි අභිඥා අභිඥා මේ සියලු දේ අභි කිව්වොත් අදි කිව්වොත් ඉතාම ගැඹුරින් ඉතාම බලවත් දෙයක්. ඉතින් ඒක නිසා මේ අභිසංකාර නිසා මේ අභිනිවේස අනුසය උපදින්නේ. අනුසය සංකාර නිසා උපදින්නේ අනුසය, අභිසංකාර නිසා උපදින්නේ අභිනිවේස අනුසය. තදින්ම නියත වශයෙන්ම මේ දුක් පැවැත්මට බඳවන නිවන නිවන වහන සංකාරවලට කියනවා අභිනිවේස අනුසය. මේ අභිනිවේස අනුසය කෙනෙක්
තුල තැන්පත් වෙන්නේ මෙන්න මේ පුඤ්ඤ අභිසංකාර නිසා. අපුඤ්ඤ අභිසංකාර නිසා, අනිඤ්ඤ අභිසංකාර නිසා, මෙන්න මේ අභිසංකාර තුන නිසා. ඒව තමයි අද මුළු බුද්ධාගමේම තියෙන්නේ ওই පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර තුනම. නමුත් කුසල අභිසංදා නැහැ. නිවන් දකින්න බෑ. කුසල හැර අත්හැරීමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. කුසල අභිසංදා. තව ප්‍රශ්නයක් තියෙනවා නම් එකක් අහන්න පුළුවන්. ඊට පස්සේ අපි අන්තර්ජාලයට මේක අවස්ථාව ලබා දෙනවා. රහතුන් වහන්සේ අවසරයි. මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඉල්ලීමකුත් තියෙනවා කරන්න. මගේ ප්‍රශ්නය, අපි දැන් සුදු රෙදි කඩක් වෙලා තිබිච්ච අපේ මේ ළමා කාලේ පොඩි ඉපදිච්ච අවස්ථාවේ තිබ්බ ප්‍රභාස්වර සීතට පස්සේ ඇසට රූප මුණ ගැහිලා කණෙන් හඳුනගෙන නාසයට ගඳ සුවඳ දැනිලා කණෙන් අහගෙන ওই විදිහට අපි කිලිටි වෙලා තියෙනවා. එතකොට අපිට යම්කිසි හැකියාවක් තියෙනවද ඒ ඇහැට පෙනිලා කනට ඇහිලා ඇති වෙච්ච ඒ අවස්ථාව ඒ දොරටු හයෙම්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම හැටියට ඇතිවෙච්ච අවස්ථාවන් මේ හිතේ ඇතිවෙච්ච මුලාවක් සිහිනයක් බව අවබෝධ කරගත්තොත් අපි විසංකාර වෙනවද? නෑ. මේකට කළ යුතු ක්‍රියාකාරකමක් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ඔබතුමා කිව්වා වගේ පොඩි දරුවෙක් කුඩා දරුවෙක් මව් කුසෙන් බිහි වෙනකොට ඒ දරුවාගේ හිත යම් ආකාරයකට ප්‍රබාස්වරයි. දැන් අහලා තියෙනවද ඊගාවට අරහතුන් වහන්සේගේ සිට ප්‍රබාස්වරක්? මේ කුඩා දරුවාගේ හිතේ තියෙන ප්‍රබාස්වර බව එකක්, අරහතුන් වහන්සේගේ හිතේ තියෙන ප්‍රබාස්වර බව ඇති කරගත්ත දෙයක්. අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරලා මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ අනුගමනීය ප්‍රතිපදාව නිසා ඇති කරගත්ත ප්‍රබාස්වර බවක් මේක. කුඩා දරුවගේ හිතේ තියෙන ප්‍රබාස්වර බව ඒක ධර්මතාවයෙන් ලැබිච්ච ප්‍රබාස්වර බවක්. දැන් කුඩා දරුවා මව් කුසෙන් බිහි වුණාට පස්සේ අවුරුදු 5ක් විතර යනකම් බාහිර ලෝකයට ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණු ආවට ඒ අරමුණු වලට සංකාර කරන්නේ නැහැ තාම. තේරුණාද? ඒවා බොහොම තාවකාලිකයි. දැන් අපි හිතමු පොඩිම දරුවෙක් කියලා යන්තම් බාහිරනේ යන්තම් අවුරුද්දක් වයසට ගිය දරුවෙක්. මේ දරුවට අපි දෙනවා හොඳ ලස්සන මොනවා හරි ලස්සන පාට තියෙන සෙල්ලම් බෝලයක්. මැණික් කැටයකුත් තියෙනවා. මැණිකක් වටිනා රත්තරන් දෙයකුත් තියෙනවා. දැන් දරුවා මේ රත්තරන් සහ මැණික සහ අර සෙල්ලම් බඩුව මනින්න දන්නේ නැහැ. දන්නවද? නෑ. දරුවා හිතට ගන්නේ හොඳට පාට ලස්සනට තියෙනවා නම් සෙල්ලම් බඩුව. සෙල්ලම් බඩුව තෝරගන්නවා මිසක් අර වටිනා මැණිකේ වටිනාකමක් දරුවට ඇත්තෙත් නෑ. රත්තරන් බඩුවේ වටිනාකමක් දරුවා දන්නේත් නෑ, වටින්නේත් නෑ. නමුත් බහ තෝරන්න ගත්තාම ඊට පස්සේ අවුරුදු 6-7 යනකොට මේ ආගන්තුක බාහිර උපකලේශ නිසා දරුවගේ හිතෙත් ඔය උපාදානීය පිළිබඳව අදහස් ඇවිතිලා අර උපාදානයේ නිසා මේ බඩුවගේ හිත අර ප්‍රබාස්වර සිට කිලුට වෙනවා. ඔබ සියලු දෙනාගේ හිත කිලුට වෙනවා මේ උපාදානය. එතකොට දැන් ඔබ මැනලා දැන් අර පොඩි දරුවාට ලස්සන සෙල්ලම් බඩුවකුයි මැණිකකුයි අපි දැන් දෙකක් කියලා තියෙන්නේ. එක්ක රත්තරම් බඩුවකුයි සෙල්ලම් බඩුවකුයි දුන්නාම පුඩා ළමයා රත්තරම් බඩුවේ වටිනාකමක් දන්නේ නැහැ. සෙල්ලම් බඩුව තමයි තෝරගන්නේ. ඒ වගේම ඔබ දැන් මේ වයසට ආවම ඔය වයසකට ආවම
ඔබත් අර සෙල්ලම් බඩුවයි රත්තරම් බඩුවකුයි දුන්නොත් ඔබ තෝරගන්නේ සෙල්ලම් බඩුවද රත්තරම් බඩුවද? රත්තරම් බඩුව. ඒකට හේතුව මොකද? ඔබ මනිනවා. මිම්මත් දාලා කෝඩුවක්. අර කුඩා දරුවා තාම මිම්මත් දාලා කෝඩුවක් දාලා මනින්නේ නැහැ. මනින්න බෑ. ඊට පස්සේ ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඔබත් නැවත මේ කෝධුව මිම්ම මානය අයින් කළා ධර්මයේ තේරුම් අරගෙන හේතුඵල ධර්මයේ තේරුම් අරගෙන දැන් ඔබ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට ඔබ දන්නවා මේ කිලුට වෙන්නේ මෙන්න මේ වැරදි මැම්ම මිම්ම කෝටුව නිසා. ඒ කෝධුව මැම්ම තමා ප්‍රිය අප්‍රිය බව පරිඥාතම් පරිඤ්ඤය පරිඥාතන්ති පහතබ්බංච පහිනම් පහියායන්ති කළා මේ නිවැරදි කුසලස්ස උපසම්පදා භාවිත භාවයටබ්බංච භාවිතං කළ ගමන් අන්න හිත නැවත ප්‍රභාස්වර වෙනවා. එතකොට අර ඒ අරහතුන් වහන්සේගේ හිත අරහතුන් වහන්සේ ප්‍රභාස්වර කරගත්තේ සමුදය නිරෝධ කරලා. සමුදය නිරෝධ කරලා. නමුත් මේ ධර්මයක් නොදන්නා ආගම්කාරයෙක් වැන්දට පිදුවට ඇද්දට පැතුවට සමුදය නිරෝධ වෙන්නෙත් නෑ, කරන්නත් බෑ. සමුදය නිරෝධය කියන එක දැන් ඔය අපි හිටමු වහන වෙලා අවුරුදු 50කටක් උපසම්පදා වෙලා සමහරට භාවනාත් කරපු හාමුදුරුවෝ ඉන්නවා නායක තත්ත්වයට පත්ව. නමුත් සමුදය නිරෝධය විපස්සනා ධූරය පුරන්න දන්නෙත් නෑ, තේරුමක් ගත්තෙත් නෑ. හැබැයි මහානායකත් වෙලා තියෙනවා. ප්‍රභාස්වර නැහැ සිත. මේ කුණු මුල් තුන උදුරා දාන්න කළ යුතු අනුගමනීය ප්‍රතිපදාව දන්නේ නැත්නම් නායකකමෙන් වැඩක් නැහැ. හැබැයි සමහර විටක ඉතින් දුතාංග රකින්නවා, සිල් සමාදන් වෙන බොහොම හොඳ සිල්වත් හාමුදුරුවෝත් ඉන්නවා. නමුත් සමුදය නිරෝධය දන්නේ නැහැ. ධානලාභීනුත් ඉන්නවා. සමුදය නිරෝධය දන්නේ නැහැ. සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි, ඊට කරන්න ඕන ප්‍රායෝගික පිළිවෙත මේකයි කියලා නොදන්නා කෙනෙකුට, ඒක නොකරන කෙනෙකුට ප්‍රභාස්වර සිතක් ඇති කරගන්න බෑ, මඟපල් ලබන්න බෑ. එහෙම ස්වාමීන්, මගේ ඉල්ලීම තමයි මම මීට අවුරුදු 3කට කලින් උභාන්සේගේ මම හිතන්නේ මේ ස්ථානයේදී ඉල්ලීමක් කළා. මම අහලා තියෙනවා මජ්ජ සූත්‍රය කියලා එකක්. මං ඒක අහන්න හරි කැමති. ඒක පරියාය හයක් කියනවා, මේ අතීතේ ඒකාන්තයක්, අනාගතේ ඒකාන්තයක්, වර්තමානයේ මැද මංජේ මන්තා නලිප්පති කියලා. අගර හයකට කියනවා. මට ඒක ඇහුවට මට හිතෙනවා ඒක සම්මත පැහැදිලි කිරීමක්ද කියලා. ඔබ වහන්සේට තමයි හැකියාව තියෙන්නේ ලෝකෝත්තර අර්ථින් ඒ මජ්ජ සූත්‍රය දේශනා කරන්න වැඳ නමස්කාර ඉල්ලීමක් කරනවා. හොඳයි, දේශනා කරන සේක්වා. හොඳයි, බලමු අපි අවස්ථාවක් ලැබුණොත් බලමු. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි, සුවපත්. හොඳයි, එහෙනම් අපි මොකද තව පැයක් විතර කාලය තියෙනවා. අන්තර්ජාලයට අපි පොය දවසෙත් එච්චර වෙලාවක් ලබා දුන්න නිසා අද බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරහා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන නිසා පොය දවසෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රවණය කරන නිසා අපි ඒ අයට අවස්ථාව ලබා දෙනවා. අන්තර්ජාලය හරහා දෙවිඩියකට ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා අපිට මේ SMS මාර්ගයෙන්. ඉන්ටර්නෙට් එක හරහා ප්‍රශ්න ලිඛිතව එනවා. ඒ වගේම සජීවීව වාචිකව ප්‍රශ්නත් අහන්න පුළුවන්. ඒ දෙආකාරයටම අන්තර්ජාලය හරහා අපිට සම්බන්ධ වෙන දායක කාරක පිටසක් ඉන්නවා. අපි ඒ අවස්ථාව ඒ අයට මේ අවස්ථාව දැන් ලබා දෙනවා. අවසරයි. අවුරුදු 1800කට පසු උතුම් ධම්ම සංගායනාවක් සිදු කරමින් යලි ලෝකයා හට උතුම් නිවන් දොරටුව නැවතත් විවෘත කර දුන් යුගයේ මහා ප්‍රඥන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුව අධිෂ්ඨාන කරමින් මේ උතුම් සිරිසත් ධර්මය අපි සීල දිනා ඇතුළුව තව තවත් මිනිසුන්ට අවබෝධ වී සංසාර දුකින් මිදී නිදසින්තා යනුවෙන් සත්‍ය ක්‍රියාබලයක් මේ මොහොතේ අපි ශිෂ්‍යට පතුරා හරිමු. සාදු සාදු. අවසරයි ගෞරවනීය ආරියතුන් වහන්ස, චිත්තජ කාය සහ විඥාන අතර වෙනස කුමක්ද?
ප්‍රශ්නයක් මේ ඔබ මිනිසෙක් හැටියට උපත ලැබුවට පස්සේ මේ පැවැත්ම තුළ ඔබ ගාව කාය තුනක් ක්‍රියාත්මක වෙනවා මනෝමය කාය මූලික එක කර්ජ කාය හදාගත්ත කූඩුව චිත්තජ කාය චිත්තජ කාය කියන්නේ ඔබ මේ කර්ජ කාය ආශ්‍රය කරගෙන පංචස්කන්ධය උපාදානය කරගෙන කර්ම බීජයක් හැදුවාම ඒ කර්ම බීජය හැදුවාම ඒ කර්ම බීජයේ අනුසය හැටියට මනෝමය කාය තුල තැන්පත් කරන්නේ චිත්තජ කාය මනෝමය කාය තුල තැන්පත් කරපු පවතින මුල් බෑගත් කර්ම බීජ නැවත නැවත එක දීගංවා රසංවා හැටියට එහෙම නැත්නම් මරණ මොහොතකදී ආයි නැවත උපපජ්ජති අලුතෙන් උපතක් ලබන්න අර නැවත ඔක්කාන්ති කරන්නේ චිත්තජ කාය. එතකොට චිත්තජ කායේ ක්‍රියාකාරීත්වය එකක්. නමුත් මේ විඥාන ශක්තිය කියන්නේ ඒක නෙමෙයි. මේ විඥාන ශක්තිය කියන්නේ චිත්තජ කායේ කිලුටු අවස්ථාවක ඒ කියන්නේ රාගයෙන් කිලුටු වෙනවා මේ කර්ජ කායේ ක්‍රියාකාරීත්වය උපාදානයෙන් ක්‍රියාකරන. එතකොට යම් ආකාරයකට මේ විඥාන ශක්තියක් උපදිනවා. ඒක උපදිනවා. මේ විඥාන ශක්තිය බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. විඥානං අනිදස්සනං දුරං ගමං ඒකචරං ගුහාසයං අසසරීරං. ශරීරයක් නැහැ. ගුහාසයක ඉන්නේ. ඒ වගේම දුරං ගමං ඒකචරං තනිව ගමන් කරනවා. ඒ වගේම අනිදස්සන නිදස්සනයකින් කියන්න බෑ. මේ විඥානය කියන්නේ හරියට කොහෙවත් නොතිබුණු දෙයක් අලුතෙන් ගින්නක් ගත්තා වගේ. දැන් ඔබ ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි ගන්නවා. මෙතන ගින්නක් නැහැ. ඒ වගේම ඔබේ ඇහැ තියෙනවා. ඇහෙන් දකින රූපේ තියෙනවා. මේකත් ගින්නයි ගිනි පෙට්ටියයි ගිනි කූරයි වගේ. හැබැයි මේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි පටිච්ච කළාම කොහෙවත් නොතිබුණු ගින්නක් එතන තියෙනවා. ඒ වගේමයි ඔබේ ඇහෙන් අර රූපයට පටිච්ච වුණාම චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අන්නේ අලුතෙන් උපදින දේ චක්කු විඥානය. ඒ වගේමයි කණ්ඨ සෝත විඥානේ නාසයට ගාන විඥානේ දිවට ජීවා විඥානේ කයට පොට්ටබ්බ කාය විඥානේ මනසට මනෝ විඥාන. එතකොට මේ විඥානේ ඔයවත් තිබිලාව නෙමේ. මේ විඥානයේට හේතුව පටිච්ච වීම. පටිච්ච කියන්නේ කැමැත්තට බැඳෙනවා. පටි ඉච්ච. ඉච්ච කියන්නේ කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා. එතකොට ඔබයි මේ රූපේට කැමැත්තට බැඳුනේ. ඔබයි මේ සද්ද රූපේට, ගන්ධ රූපේට, ජීවා රූපේට, කාය රූපේට, මනෝ රූපේට බැඳුනේ. එතකොටයි උප්පජ්ජති මනෝ විඥානං රූපං චක්කු විඥානං සෝත විඥානං. එතකොට මේක කොහෙවත් තිබුණ එකක් නෙමෙයි. මේ විඥානය පද 6කින් විග්‍රහ කරනවා. වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්ත ආවේගයක්, වේමත්තතාවයක් ඇති වෙලා විඥාන ශක්තිය උපදිනවා. එතකොට අර වේගය, වේදනාව, ආවේගය, වේමත්තතාව විඥාන ශක්තිය ඔබට తాවකාලික ආස්වාදයක් පිනවීමක් ලබා දෙනවා. පිනවා පිනවා කටයුතු කරනවා කියන්නේ අර ප්‍රියමනාප රාගී රූපයක්, සුන්දර රූපයක් ඔබ දැක්කහම. රූප කිව්වහම හයක්ම තියෙනවා. චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප. මේ රූප අනිවාර්යෙන් මේ රූපයකට පටිච්චම වෙනවමයි අර පිනවා පිනවා ආස්වාදනය කරන්න. ඉතින් ඔබ ඒක දකින්නේ ඇහැ පිනවා ආමිෂ සුවයක් ලබනවා. හැබැයි ඔබ තුල මේ ආමිෂ සුවය මේ විඥාණයෙන් සුවයක් පිනවා පිනවා ලබනකොට ඔබ දන්නේම නැහැ
කර්ම බීජයක් සකස් වෙලා ඔබේ මනෝමය කාය තුල කර්මයක් කුරුම වෙන කර්ම බීජයක් තැන්පත් වෙනවා. පැවැත්ම ඉදිරියට හදාගෙන යනවා, නිර්මාණය කරනවා. එතකොට මේ පැවැත්ම හදන්නේ ඔන්නෝය පටිච්ච වීම නිසායි. ඒක තමයි සංකාර කරලා සංකත හදනවා කියන්නේ. සන්තේරුම් ගත්තොත් මේ සංකට හදන එකත් සංකාර හතන එකත් සමුදය වෙන එකත් මේ සංසාර ගමනට බැඳෙන හැටිත් ඔබට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව ඔබ මේ ගාත කිව්වට පිරිත් කිව්වට ඔය නොයෙකුත් ආකාරයට බැඳුම් පිනුම් මැදුම් පැතුම් කළාට මේ සන්තේරුම් ගත්තේ නැත්නම් මේ සංකට හැදෙන විදිහ තේරුම් ගත්තේ නැත්නම් මේ සංකාර කරලා සමුදේ උපද්වා ගන්න ආදී තේරුම් ගත්තේ නැත්නම් ඔබට සමුදේ නිරෝධ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ මේ දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වෙන්න නම් සමුදේ නිරෝධ කළ යුතුයි. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ බුද්ධ වචනය බුදුහාමුදුරුවෝ දේශනා කළේ කාටද? අර ඉන්දිවිද ඥාන තිබුණු ඉස්වරයන් වූ අර කොණ්ඩඤ්ඤවප්පබද්ධිය මහානාම කියන පංචවග්ගයේ භික්ඛූන්ට මේ භික්ඛූන් මේ ඒකවලෝ ඉස්වරු ඒ කාලේ හැටියට අභිඥාලාභීන් ධානලාභීන් ඉද්ධි ප්‍රතිහාරය කරන්න පුළුවන් ඉස්වරු පස් දෙනෙක් තමයි කොණ්ඩඤ්ඤවප්පබද්ධිය මහානාම අස්සජි. හැබැයි ඒගොල්ලෝ කීයටවත් මේ සමුදේ නිරෝධයක් ගැන අහලා තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා සිම්බස්සගලට ඉස්වත්නාරාමයට ගිහිල්ලා මේ ඉසිවරුන් පස් දෙනාට මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළයි කියන්නේ මේ සමුදේ නිරෝධ කරන හැටි කියලා දුන්නා. සමුදේ නිරෝධය කියන්නේ චතුරාර්ය සත්‍ය. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියලා ඔබ අහලා තියෙන්නේ මේ දුක්ඛ සමුදය දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පිටිපටිපදා. එතකොට මේකේ තියෙන සමුදය නිරෝධය. බුදුහාමුදුරුව මේ පංචවග්ගයේ භික්ඛුන්ට මේ ධානලාභීන් අභිඥාලාභීන් ඉස්සවරු පස් දෙනා හම්බ වෙලා කියා දුන්නේ කවදක්වත් අහලා නොතිබුණු පුබ්බේ අනනුසුතේ සුධර්මයක්. මේ ධර්මය තමයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ධර්මයේ ඇසු පංචවග්ගයේ භික්ඛුන් ධම්ම චක්කුං උදපාදි විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි තත්වයට පත් වෙලා අර මඤ්ඤතාවය ඉවත් වෙලා අඤ්ඤතාවී ඉන්ද්‍රිය මත වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. සෝතාපන්න බවට පත් වුණා. එතකොට සෝතාපන්න බවට පත් වුනේ මේ සමුදය නිරෝධය පිළිබඳව තේරුම් ගත්තාම අහගත්තාම දැනගත්තා. ඔබටත් ඒකම තමයි වෙන්නේ. ඔබත් යම් කිසි දවසක යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තොත් වචන ටික නෙමේ මේක කරන්න ඕන දේ සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. ඒක කරන මාර්ගයක් පිළිවෙතක් තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් ඔබත් සමුදය නිරෝධ කරන්නට සුදුසු පුද්ගලයෙක් වෙනවා. ඒක කළොත් සමුදය නිරෝධ කරමින් ගියොත් ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනවා බුද්ධ ශක්තියට අනුගත වුණොත්. ඒක තමයි කිව්වේ. අවසරය ඇරිය තුන් වංශ 15 චරණ ධර්ම ක්‍රියාත්මක වන ආකාරය කාමාවචර රූපාවචර සහ අරූපාවචර ලෝක ඇසුරින් උදාහරණයකින් පහදා දෙන්න. ඔව්, දැන් බුද්ධ දේශනාවේ තියෙනවා 15 චරණ ධර්මයක් විග්‍රහ කළා. ඉස්සෙල්ලම චරණ ධර්ම 15 තේරුම් ගන්න එපා. චර ධර්ම 15 තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධය කොටස් පහක් තියෙනවා. රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙනවා. පංචස්කන්ධයට උපාදානය කරගන්න කොටස් පහක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. මේ පංචස්කන්ධයම තුන් ආකාරයකට පුද්ගලයෝ මිනිස්සුයෝ දෙවියෝ භූතයෝ සියලු දෙනා උපාදානය කරගන්නවා.
මේ උපාදානය කරගන්නට කරන චර බව හැසිරීම චර කියන්නේ හැසිරීම පළවෙනි එක කාම කාමාව චර දෙවෙනි එක රූපාව චර තුන්වෙනි එක අරූපාව චර එතකොට මේ කාමාවචර නිසා පංචස්කන්ධය පහයි රූපාවචර නිසා පහයි දහයයි අරූපාවචර නිසා පහයි පහළොවයි එතකොට මේ චර ධර්ම 15ක්ම මිනිස්සෙකෝ දෙවියෙක්ෝ පැවැත්ම තුල ඉන්න විඥාණයෙන් කටයුතු කරන යම් කිසි පුද්ගලයෙක් තුල මේ චර ධර්ම 15ම 15න් කීයක්ෝ ක්‍රියාත්මක වෙලා මේ ගමන හදනවා එතකොට මේ 15ම තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ 15 චර ධර්ම වලින් නැති 15 චර ධර්ම වලින් මිදී නිදහස් වෙන චර නම් කරන්න. ඉතින් ඒ අනුව මේ චර ධර්ම 15ම මිදී නිදහස් වීම චර නම් කියන්නේ චර ධර්ම වල නැති කිරීම. ඒවා මිදී නිදහස් වීම. ඒවා අත්හැරීම. එහෙම නැත්නම් ප්‍රියදී රාගක්කය කිරීම, දේශක්කය කිරීම, මෝහක්කය කිරීම මේ 15 චරණ ධර්ම පූර්ණ කිරීම. චර නම් කිරීම. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ තියෙන්නේ අපි ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං කිව්වහම අපි මේ චර නම් තේරුම් ගඩගෙන හරියට කිව්වොත් මේ චරණ ධර්ම 15ෙම අපි මිදී නිදහස් වෙන්නට අපි අදිස්ථානයක් කරනවා කියන තේරුම තමයි මේකේ තියෙන්නේ. ඒ මිසක් මේ ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං තුන් වරක්ම කියන්නේ අර ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ඊට පස්සේ ဒုတိယම්පි තတိယම්පි කියන්නේ මේ කියන්නේ මේ උපාදානයේ මේ කාමාවචර රූපාවචර අරූපාවචර තුන් ආකාරයෙන්ම මිදී නිදහස් වෙන්නට මේ කරන ක්‍රියාව උපකාර වේවා කියන එක තමයි මෙතන කියන්නේ. මේ අදිස්ථානයක් තමයි කරන්නේ. නමුත් අද වෙන විට වෙලා තියෙන්නේ දැන් බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං මේ මාගදී භාෂාව ආර්ය භාෂාවක් මේ පැත්තින් නම් මේ පැත්තට කියවන ලිඛිත භාෂාවක් නෙමේ සද්ද සංඥා තියෙන කියවන භාෂාවක් මේක කිව්වහම සිංහල භාෂාව හෙළ භාෂාව අනිත් පැත්තට කියවන භාෂාවක් එතකොට අර ගච්ඡාමි චරණං බුද්ධං බුද්ධං සරණං ගච්ඡාමි කියලා අද කියනවා ධම්මං සරණං ගච්ඡාමි කියලා අද කියනවා සංඝං සරණං ගච්ඡාමි කන පිට ගහලා හැබැයි ඊට පස්සේ ඒක පරිවර්තනය කළා බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි සම්පූර්ණ තේරුම අර්ථය හරය සම්පූර්ණයෙන්ම මේ චරණ ධර්ම ගැන මොකක්වත් නැහැ ඉතින් ඒක නිසා අන්න බුද්ධ ආගමක් කරගත්තා. අර ධර්මයේ ගච්ඡාමි චරණං බුද්ධං මේ 15 චර ධර්ම චරණ ධර්ම බවට පත් කරන්නටයි මේ අදිස්ථානයක් මේකදී. නමුත් ඒක තේරුම් ගත්තේ නැතුව දැන් බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියලා ඉල්ලනවා. ඒක නිසා දැන් බුදු සරණයි කිව්වහම අර පන්සලේ තියෙන බුදු පිළිමය. ධම්ම සරණයි කිව්වහම පන්සලේ තියෙන පොත් ටික. සංගතරණයි කිව්වම පන්දලේ ඉන්න ආමුදු. ඔය ආමුදුන්ට හෝ පොත්වලට හෝ බුදු පිළිමයට හෝ අපේ චර ධර්ම මේ කාමාවචර රූපාවචර අරූපාවචර නැති කරන්න බෑ. අපි තේරුම් ගත්තොත් මේ චර බව තමයි මේ දුක් පැවැත්මට හේතුව අන්න අපි මේ චර ධර්ම නැති කරන්න කටයුතු කරනවා. ඒක නිසා මේ පංචස්කන්ධයම තමයි නැවතත් ඔය චර කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහමයි ඔය කාමාවචර රූපාවචර අරූපාවචර හැටියට තුන් අර පහ 15යි. ඒක තමයි 15 චරණ ධර්ම හැටියට විග්‍රහ. හොඳට ත්‍රිපිටකය කිව්වොත් ඕක පැහැදිලිව තේරුම් ගන්න.
අවසරයි ගෞරවනීය අරියතුන් වහන්ස, භව නිරෝධය සහ සමුදය නිරෝධය අතර වෙනසක් තිබේද? වෙනසකුත් තියෙනවා, නමුත් ක්‍රියාව නම් එකයි. භව කියන්නේ රාග භව, දේශ භව, මෝහ භව. භව කියන එකේ තේරුම මාගදී භාෂාවේ වචනයක් භව. භව කියන්නේ මුල, බීජ. භව සමානයි බීජ. එහෙම නැත්නම් මුල් බැහැගෙන තියෙන. එතකොට අනික් වචනේ මොකද්ද? සමුදේනේ. භව නිරෝධය සහ සමුදේ නිරෝධය. සමුදේ කියන්නේ මේ භව උපදින අවස්ථාවෙම නිරෝධ කළ යුතුයි කියන එකයි. සං උදය වෙන. සමුදේ කියන්නේ මොකද්ද? වචන දෙකක්. සං උදය. මේ සම්බන්ධතාවයක් අලුතෙන් උපදින තැනදීම ඒක නිරෝධ කළ යුතුයි කළ හැකියි කියලා බද්දේකරත් සූත්‍ර පහකම ඉතා පැහැදිලිව තියෙනවා. පච්චුප්පන්නංච යෝ ධම්මෝ තත්ත විපස්සති. තත්ත විපස්සති පච්චුප්පන්නංච යෝ ධම්මෝ. අන්න සමුදය නිරෝධේ විග්‍රහ කරපු තැන. එතකොට මේ සමුදය නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ පච්චුප්පන්නංච වර්තමාන මොහොතේ ඒ සමුදය උපදින තැනදිමයි. එතැනදිම උපදින තැනදිම විපස්සති. වෙන් කර කර ප්‍රහාණය කළා, අස් කළා, අයින් කරන්න ඕන. විපස්සති කියන්නේ වචන හතරක්. වැරදි දේ වෙන් කර කර ප්‍රහාණය කර කර අස් කරන්න ඕන. විපස්සති. එතෙන්දිම. එතකොට මේ සමුදය නිරෝධය විග්‍රහ කළා ඔය බද්ධේ කරත් සූත්‍ර පහේම පැහැදිලිව. දැන් මේ සමුදය නිරෝධය කරන්න බෑ. දැන් ඔබට ප්‍රියමනාප දෙයක් ඔය ඇහැට කන්ට නාසයට දිවට කයට ආවට පස්සේ ඒක ඔබ ඒකට තණ්හාවක් ඇති වෙලා උපාදානය කරගත්තට පස්සේ විනාඩි 5කට 10කට පස්සේ සමුදය නිරෝධ කරන්න බෑ. දැන් ඒක සමුදය වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඒ සමුදය නිරෝධ කළ යුත්තේ ඒ වර්තමාන මොහොතේම ඔබේ හිතට ඒ අරමුණ එන මොහොතේම. මේ අරමුණ අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් වෙනවට පෙර සංකාර විසංකාර කළොත් අර විඥාණයෙන් කටයුතු කිරීම නවත්තලා ප්‍රඥාවෙන් කටයුතු කළොත් අන්න සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වර්තමාන මොහොතේම ඔබ ආනපාන සති සමාධිය වැඩුවොත් දැන් ප්‍රිය දෙයක් දැක්ක ගමන් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ඒ මොහොතේ දෙන්දිම ඒ ඉරියව්වදිම වැඩුවොත් සමුදය නිරෝධ වෙනවා. හැබැයි අර එතකොට භව නිරෝධ වෙනවා. ඒ ප්‍රතිපලයක් හැටියට සමුදය නිරෝධ කිරීම නිසා භව නිරෝධ වෙනවා. රාග භව දිගේ රෝධ ගන්න. නිරෝධ කියන එකත් තේරුම් ගන්න ඕන. රෝධ රුජ්ජති කියන එකේ විරුද්ධ වචනේ නිරුජ්ජති නප්පටි විරුජ්ජති. ඉතින් ඒක නිසා දැන් පෘථග්ජන පුද්ගලයෝ රෝධ ගහනවා. සුතවත් අරිය සාමිකයෝ මේ රෝධ ගැහීමෙන් මිදී නිදහස් වෙලා නිරුජ්ජති නප්පටි විරුජ්ජති කරනවා. නමුත් පෘථග්ජන පුද්ගලයා ප්‍රිය දේට රුජ්ජති සාරුජ්ජති අනුරුජ්ජති, අප්‍රිය දේට රුජ්ජති විරුජ්ජති පටි විරුජ්ජති. නමුත් සුතවත් අරිය ශාවකයා මේ තග්ගේ හිතටත් මේ දේවල් එනවා ඔය අටලෝ දාමේ. ඒ අනුව ඒවා රුජ්ජති කරන්න නිරුජ්ජති. අර විරුජ්ජති දේවල් නප්පටි විරුජ්ජති කරනවා. ඒ අනුව සුතවත් අරිය ශාවකයා ඒකට රෝධ ගන්න ඒක රෝධ ගැනීම නවත්තන්නේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං යථාභූතං පජානාති. සුතවත් අරිය ශාවකයා අසුතවත් පුද්ගලයන් පුද්ගලයා රෝධ ගහලා ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. අනුරෝධ විරෝධ සමාපන්නෝ. නමුත් සුතවත් අරිය ශාවකයා අනුරෝධ විරෝධ විප්පහීනෝ හෝති. මේවා බුදුහාමුදුරුව පැහැදිලිව පියවරෙන් පියවර එකින් එක විග්‍රහ කරලා තියෙනවා බොහෝ සූත්‍ර ධර්ම ත්‍රිපිටකේ. ඉතින් ඒක නිසා මේ සුතවත් අරිය ශාවකයෙක් වෙන්නේ මේ කරන ක්‍රියාකාරකම මේ සමුදය නිරෝධය
නිවැරදිව තේරුම් ගැනීම නිසයි. වෙන මොනවා කළත් බැන්දට පිදුවට ඇද්දට පැතුවට සිල් රැක්කට දන් දුන්නට භාවනා කළාට මොනවා හෝ කසින භාවනාවක් කළාට ඒ පුද්ගලයා සම්දේ නිරෝධ කරන්න දන්නේ නැත්නම් ඒ පුද්ගලයා බුද්ධ ශ්‍රාවකෙක් නෙමේ, ඒ පුද්ගලයා ආගම් කාටේ. හැබැයි ඔය වැන්ද නැතත් පිදුවේ නැතත් යද්දේ නැතත් පැතුවේ නැතත් දන් නොදුන්නත් සිල් නොරැක්කත් සමුදේ නිරෝධ කරන්නට පුළුවන් පුද්ගලයා පව නිරෝධ කරන සමුදේ නිරෝධ කරන මගපල් ලබන සුතවත්තරිය ශ්‍රාවකේ බවට පත් වෙලා මගපල් ලබලා නිවන් දකිනවා, දුකෙන් මිදෙනවා. අවසරයි ගෞරවනීය හරියතුන් වහන්ස. ඇතැම් අය කියනවා තමන්හට එරෙහිව තිබෙන විරුද්ධවාදීන්ගේ ක්‍රියා නිසා තමන්ගේ දහම් මඟ වැසී ඇති බව. එය එසේ නොවන බවට එම අයට පහදා දෙන්නේ කෙසේද? දැන් මෙහෙමයි. දැන් තමන් අනුන් කියලා කොටස් දෙකක් ඉන්නවා. දැන් අනුන් කියන මිනිස්සු ධර්මයේ නොදන්නා මිනිස්සු තමයි. ඉතින් දැන් තමනුත් ඔය ධර්මයේ නොදන්නා කොටසට වැටෙනවා අනුන් ගැන කල්පනා කරන්න ගියොත්. දැන් අනුන් මා ගැන හිතන දේ මම කල්පනා කරනවා නම් මම බෞද්ධයෙක් නෙමෙයි. දැන් අනුන් මොන විදිහේ, දැන් සල්ලේක සූත්‍රයේ තියෙනවා පැහැදිලිව අර බාහිර ලෝකයේ මිනිස්සු තරහෙන් වෛරයෙන් කටයුතු කරනවා. සුතවත් අරිය ශ්‍රාවකයා ඒ තරහෙන් වෛරයෙන් කටයුතු කරන මිනිස්සුන් සියලු දෙනාටත් අනුකම්පා කරලා ඒ අයටත් මෛත්‍රී කරනවා. මම ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මගේ හිත මම කිලුටු කරගන්නේ නැහැ, සමුදේ උපද්දවා ගන්නේ අනුන් කරන වැරදි වැඩ නිසා. ඒ වැරද්ද තේරුම් අරගෙන තමන් නිවැරදි වෙනවා, නික්ලේශී වෙනවා. ඉතින් ඒක නිසා තරහෙන් කටයුතු කරන්නේ අනුන් කොච්චර බැන්නත් මේ නොගැලපෙන වැඩ කරනවා මිනිස්සු ලෝකේ. දේශපාලකයෝ ආගමික අය කරන්නේ වැරදි වැඩමයි. නමුත් ඒවට අර සුතවත් අරිය ශ්‍රාවකෙක් ඒවට ඒව පෙන්වලා දුන්නට ඒවට ගැටෙන්නේ. ඒවට තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ ඒ මිනිස්සුන්ටත් මෙත්තානුසතිය වඩලා මෛත්‍රී සිතක් ඇති කරගෙන ඒ අයටත් යථා භූත ඥාන දර්ශනය ලැබේවා කියන මෛත්‍රියෙන් කටයුතු කරලා තමන්ගේ හිත කිලුටු කරගන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රියදේට අනුන් ඇලෙනවා, විෂම ලෝභයක් තියෙන බව දකිනවා, වැරදි වැඩ දූෂණය කරනවා, වංචා කරනවා, කොමිස් ගන්නවා, තොන් නොයෙක් වැඩ කරනවා. දේශපාලකයොත් ව්‍යාපාරික ආගම් කාර්යොත් ඒවට අපි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. ඒ වැරද්ද පෙන්වලා දීලා තියෙනවා. නමුත් ඒ වැරද්දෙන් තමන්ගේ හිත කිලුටු කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්න නම් මේ බාහිර ලෝකේ අපිට වෙනස් කරන්න බෑ, හදන්න බෑ. අපි හැදෙන්න ඕන. අපි හැදෙන්න නම් අපි මෛත්‍රී වඩන්න ඕන සියලු දෙනාට සමසේ පොදුයි. අපි අසුභංශතිය වඩන්න ඕන සියලු අර ප්‍රිය දේවල් වලට ඇලෙන පුද්ගලයන්ට. ඒ අයට අපි අනුකම්පා කරන්න ඕන. ඒක නිසා තමන් අරියට තේරුම් අරගෙන සමුදය නිරෝධ කරනකොට අනුන් මොන විදිහේ වැරදි කළත් අපි ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අපි හිතේ වටෙන් කම්පා කරගන්නේ නැහැ, චලනය කරගන්නේ නැහැ, සංකීර්ණ කරගන්නේ නැහැ. ඒ වගේම අපේ හිත වැරදි පැත්තකට යොමු කරගන්නේ. මේකම තමයි ධර්මයේ කියන්නේ, නැතුව වෙන මොකක්වත් නෙමෙයි. අවසරයි බුදු පියාණනි, චේතනා සූත්‍රාශ්‍රයේ මට මේ ප්‍රශ්නය ආවේ. මෙතන තියෙනවා නෝචේ භික්කවේ චේතේති නෝචේ පකප්පේති අතචේ අනුසීති කියලා. චේතනා සූත්‍ර තුනේම තියෙන්නේ ඒ විදියට. මෙතන බුදු පියාණනි දැන් නමුත් අරමුණක් චේතනා පවත්වන්නේත් නැතුව, ඒ මත සිතුවිලි පවත්වන්නේත් නැතුව මෙතන අනුසය බිහි වෙනවා නම් මේ තුල තියෙන්නේම මනෝ, කියන්නේ මනංච පටිච්ච ධම්මංච විදියට වංචනික ධර්ම එතන උත්පාදනය වෙලා වංචනික විදියට ආහාර අරගෙන මේ සංසාර පැවැත්ම පවත්වාගෙන යන විඥානයේම තියෙන වංචනික ගතියක්ද මෙතන තිබෙන්නේ කියලා ඔබ වහන්සේගේ මට දැන ගැනීමට වමනා වෙලා තියෙනවා. ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය මදිත්. ඔව්, දැන් මේ බුද්ධ දේශනාවේ තියෙනවා
චේතනාවක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා ධර්මතාවයක්. ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා මනෝ පුබ්බං ගමා ධම්මා මනුසෙට්ටා මනෝමයා මනුසාචේ පදුට්ටේන වාසුතිවා කරුතිවා. එතකොට මේ ධර්මතාවයන් දෙකම එකතු කරලා දේශනා කරපු සූත්‍ර තමයි චේතනා සූත්‍ර කීපයක්ම තියෙනවා. මේක දැන් ඇත්ත වශයෙන්ම දැන් අනුන් කරන වැඩ පිළිබඳව අපේ චේතනාව අපි වෙනස් කරගත්තොත් කිලුටු කරගත්තොත් ඔන්න ඔය ආකාරයට අපේ හිතත් අපි කිලුටු කරගන්න. නමුත් බාහිර පුද්ගලයෝ අපේ හිත සම්මනන්නම් අර විඥාණයෙන් කටයුතු කරන පුද්ගලයෝ මොන ආකාරයෙන් හිටවිල්ලක් හිතුවත් චේතනාවක් ඇතුව කටයුතු කළත් අපි ඒ පිළිබඳව උපේක්ෂිතකින් කටයුතු කරනවා නම් අපි අර මනසාචේ පදුටේන නොවි මනසාචේ පසන්නේන වෙන විදියට වැඩ කරනොත් ඒ වගේම චේතනාහම්බික වේ කම්මං වදාමි යථා පරිදි තේරුම් අරගෙන කටයුතු කළොත් අපි අපේ හිත අපේ සිතුවිලි චේතනාව කිසිම ආකාරයකින් කිලුටු කරගන්නේ නැහැ. ඔය ධර්මතාවය තමයි ත්‍රිපිටකයේ ඔය අංගුත්තර නිකායේ තියෙන ඔය චේතනා සූත්‍ර ගණනාවකම තියෙනවා එක වග්ගයක්ම. ඒ වග්ගයේම තියෙන සූත්‍රවල තියෙන ඔය දෙපැත්ත දෝතාවයක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. කිලුටු කරගන්නා හැටිත් කිලුටු කර නොගෙන පිරිසිදු කරගන්නා හැටිත් කුසලස්ස උපසම්පදා පිරිසිදු කර ගැනීම අර අකුසලයෙන් කටයුතු කිරීම චේතනාව වැඩි විදියට පාවිච්චි කිරීම. ඔය දෙපැත්තම ඔය සූත්‍ර ධර්ම තුනේම තියෙනවා. මීමන පලානේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඊට අශෝක ජයසේකර ලන්ඩන් සිට. ඥානය ප්‍රඥාව විද්‍යාව ආලෝකය අතර වෙනස පහදා දීමට කාරුණික වන ලෙස. නැවත කරුණු හතර කියන්නකො. ඥානය මීමන පලානේ ස්වාමීන් වහන්සේට ඊට අශෝක ජයසේකර ලන්ඩන් සිට. ඥානය ප්‍රඥාව විද්‍යාව ආලෝකය අතර වෙනස පහදා. ඥානය ප්‍රඥාව ආලෝකය විද්‍යාව. දැන් බුදුහාමුදුරුවෝ මේ කරුණු හතරම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා ධම්මචක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. උදපාදි උපදවා පහදාගත යුතු දෙයක්. මේ උපදවා පහදවාගත යුතු දේ පළවෙනි දේ පළවෙනි වචනය චක්කුං උදපාදි. එහෙම නැත්නම් චක්කු කරණී. ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි විග්‍රහ කරලා තියෙනවා. වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. ඒකත් ඒකමයි. දැන් චක්කු කරණී එහෙම නැත්නම් චක්කුං උදපාදි. මේ චක්කු කරණී චක්කුං උදපාදි කියන එක තේරුම් ගන්න ඕන. මේ බණ අහලා දහම අහලා සමුදය නිරෝධය පිළිබඳව අහලා චතුරාර්ය සත්‍ය ධර්මය අහලා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදා ඥානය පිළිබඳව අහලා ඒක තමයි සමුදය නිරෝධය. මේ සමුදය නිරෝධය පිළිබඳව අහනකොට තමයි අර චක්කු කරණී වෙන්නේ චක්කුං උදපාදි වෙන්නේ ධම්මැස පෑදෙන්නේ. එතකොට ධම්මැස පෑදුනාට පස්සේ තමයි අර මහත්ය ඇහුව ප්‍රශ්නේ තියෙන ඥානං උදපාදි වෙන්නේ. දැන් අර අසුතවත් පුතග්ජන පුද්ගලයා ධර්මයේ නොඇසූ පුද්ගලයාට මේ ඥානං උදපාදි කරගන්න බෑ. ඒ පුද්ගලයා ප්‍රියදේට ඇලෙනවා,
අප්‍රිය දෙයට ගැටෙනවා ඒ අනුව සමුදේ උපද්දවා ගන්නවා. නමුත් ධර්මයේ ඇසූ පුද්ගලයා අර චක්කුන් උදපාදී හැමනන් චක්කුකරණී තත්ත්වයට පත් වූ පුද්ගලයාගේ ඥානං උදපාදී වෙනවා, ඥානකරණී වෙනවා, ඥානයක් ඇති වෙනවා. එතකොට පෘථග්ජන පුද්ගලයෙක් ඥානයෙන් නෙමෙයි කටයුතු කරන්නේ විඥාන ශක්තිය. විඥානය කියන්නේ විකෘති වූ, විසම වූ, විවිධත්වයට පත් වුණා වූ, වැරදි දේවල් කරන දැනුම විඥානය. ඥානං උදපාදිනං ඒක අනිත් පැත්තට හැරෙනවා. හොඳ යහපත් දේ සමුදේ නිරෝධය කරන්නට උපකාර වන මූලිකම දේ තමයි ඥානං උදපාදි. සමුදේ නිරෝධය තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයා දෙවෙනි අවස්ථාවටපත් වෙනවා, පඤ්ඤා උදපාදි. චක්කු උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි. දැන් මේ තුනම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉතාම පැහැදිලිව මම හොඳ වචන කරුණු මේ තේරුම් ගන්නවා. මේ ඔබ සියලු දෙනාට මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙයි උනෙත් ඕකෙන් ඔබ යම් ආකාරයකට භව උදුරා දැම්මොත් නිවන් දකිනවා. ඒකත් ඔබටත් සාක්ෂාත් වෙන්නේ මේ චක්කුන් උදපාදි ආරම්භ කොට තමා ඥානං උදපාදි වෙන්නේ. ඥානං උදපාදි නිසා තමා පඤ්ඤා උදපාදි, පඤ්ඤා උදපාදි නිසා තමා විද්‍යා උදපාදි, විද්‍යා උදපාදි නිසා තමා අලෝකෝ උදපාදි. අඳුරෙන් මිදෙන්නේ. ලෝක කියන්නේ අඳුර, අලෝක කියන්නේ ඒක විරුද්ධ වචනේ. මේ රාග අඳුරෙන්, දේශ අඳුරෙන්, මෝහ අඳුරෙන් සදාටම රාහ මුලින්ම මිදී නිදහසියම තමා අලෝකෝ උදපාදි. ඉතින් ඒක නිසා මේ මාර්ගදී භාෂාවේ තියෙන ඥානය, ප්‍රඥාව, විද්‍යාව, අලෝකය එකක්. සිංහල භාෂාවේ අපි කියන ඔය වචන හතර ඊට වඩා ටිකක් වෙනස් විදියට අපි අද අර්ථ ගන්නවලා තියෙනවා. විද්‍යාව කියන්නේ අද ඔය නවීන විද්‍යාවට. මේ බුද්ධ දේශනාවේ විද්‍යාව කිව්වේ ඕක නෙමෙයි. මේ විද්‍යාව කිව්වේ විඤ්ඤෝ හීති. එමනනම් මේ සහ මුලින්ම අවිද්‍යාවෙන් මිදී නිදහස. විද්‍යා උදපාදි. එමනනම් දැන් බුද්ධ දේශනාවේ කිව්වා ආනපාන සති සමාධි භික්කවේ ඒකනම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්යෙන්තු සත්තබොජ්ජංගේ පරිපූර්යෙන්තු ද්වින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිං පරිපූර්යෙන්තු. මේ පඤ්ඤා විමුක්තිය මේක විමුක්තිය. විමුක්තිය කියන්නේ මිදී නිදහස් වීමක්. විමුක්තිය කියන වචනේම බේසම වැරදි දේ වෙන් කර කර එයින් මිදී නිදහස් වීම තමයි විමුක්තිය. එතකොට මේ පඤ්ඤා විමුක්තිය ලැබූ පුද්ගලයාට තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න. විද්‍යා විමුක්තිය ලැබූ පුද්ගලයාට තමයි මේ ලෝකාඳුරෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ලෝකාඳුර තමයි රාගාඳුර, දේශාඳුර, මෝහාඳුර. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස ඇටියට. මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ අඳුර විග්‍රහ කරලා තියෙනවා සමුදය ඇටියට. මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං, සෝත ලෝකේ පිය රූපං සාත රූපං, ගාන ලෝකේ පිය රූපං සාත රූපං ඇටියට 36 ආකාරයකට මේ අඳුර සකස් වෙන ඇටි. ඒ වගේම Nirodha කිරීමේදී මේ ලෝක අඳුරෙන් මිදී නිදහස් වෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කියන මේ වචන අතර ඒ මහත්යා දැන් වචන හතරක් ඇහුවේ මේ බුද්ධ දේශනාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ, එහෙම නැත්නම් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන වචන හතරක්. මේ ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි කියන හතර. ඒකේ මහත්යා උදපාදි නැතුව ඇහුවා මොකද්ද ඥානය, මොකද්ද ප්‍රඥාව, මොකද්ද විද්‍යාව, මොකද්ද ආලෝකය කියලා. ඉතින් නමුත් මේක උපදවා පහදා ගත යුතු දෙයක්. මිනිස්සෙකුට පුළුවන්කම තියෙනවා මේ තමන්ගෙම ඔය. හැබැයි ඉස්සෙල්ලාම චක්කුන් උදපාදි තේරුම් ගන්න ඕන, දහම් ඇස පාදා ගන්න ඕන. මේ ඔය මාසස නෙමේ ඔය චක්කුන් උදපාදි කිව්වේ, දහම් ඇස උපදවා පහදා ගන්න ඕන. ඒකට බණ අහන්න ඕන, භව නසන ධර්මය අහන්න ඕන, බුදු බණ අහන්න ඕන,
ආගමක නැහැ බණක් බව බහ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගත්තොත් ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන මූලිකම කරුණු වචන හතරක් තමයි ඒ මහත්තයා මේ ප්‍රශ්නයක් හැටියට ඇහුවේ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දෙපැත්තකින් දෙආකාරයකින්ම කියලා තියෙනවා. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තන්ති කියලා එක පැත්තකින් කියලා තියෙනවා. චක්කුකරණී වගේම චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, අලෝකෝ උදපාදි, සංවත්තන්ති තියෙනවා. සංවත අවසන් කරනවා. සංවත් අන්ති. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එකතු කරන සංඛ්‍යාන්නේ එකතු කරන. එකතු කරන හදා ගන්නා මේ වට ගත හිට දෙකම අවසන් කරනවා කියන එකයි කර්ජකාය සංවත් අන්ති අවසන් කර. අවසරයි අරියතුන් වහන්සේ, මට තියෙන ගැටලුව තමයි හතරකම තහන් වඩන අවස්ථාවේදී දේශසිතක් සිතට ආපුවාම මම කාලයක් ඉඳන් වඩාගෙන එනකොට කමතහන් තුනම එකවර වැඩෙනවා නේද හරියටම අහන්න. කමඨහන් තුනම එකවර වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඒක කොහොමද කියලා දැනගන්න තමයි. ඔව් ඒක ඇත්ත. දැන් මේ හරියට ආනපාන සති සමාධිය වඩනවා නම් කමඨහන් තුනම, කමඨහන් තුන කියන්නේ මොකද්ද? දැන් මේ මහත්යගේ කමඨහන ද්වේෂයක් අහම. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති තුනම එකටම සමථ විපස්සනා හැටියට යුගනද්දව වැඩෙනවා. මේක අර ආරම්භක අවස්ථාවේ මූලිකම ආරම්භය කරන අවස්ථාවේ කමඨහන් තුනක් හැටියට වෙන් කළා තේරුම් ගත්තට මේක හිත පුහුණු වුණාම, පුරුදු වුණාම, පදන් වුණාම මේක මේ තුනෙන්ම මිදී නිදහස් වෙන්නට බොහොම සරල විදියට අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදී තේරුම් ගත්තත් ඇති. ඒකනුත් බුද්ධ දේශනාවේ තියෙනවා මහා සතර ආටිපට්ඨාන සූත්‍රයේ හැම පබ්බේකම අවසානයේ තියෙන්නේ අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදී. මේ උපාදානය කරගෙන මේ ලෝකේ අපිට ඕන විදියට කැමති විදියට පවත්වන්න බෑ. මේක නිශ්චිත නෑ, අනිශ්චිතයි කියන එක තේරුම් ගත්තාම අර තරයෙන් මිදෙනවා. මරණානුස්සතියෙන්, බුද්ධානුස්සතියෙන් මිදී නිදහස් විය යුතු සියලු වර්ධෙන්, පාපයෙන්, අවෙදෙන්, අසාධාරණයෙන් හිත මුදවා නිදහස් කරනවා. නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිසග්ගාය වෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕන. එතකොට සතරකමටහන් මුල්ම අවස්ථාවේ හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති දැනගෙනම කරන්න පුළුවන්. ඒ වගේම අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වෙන්කොට දැනගෙන සම්දේ නිරෝධ කරන ආකාරයට කරන්න පුළුවන්. මේක හොඳට පුරුදු වුණාම, පුහුණු වුණාම, හිතේ සඳහා පදන් වුණාම මේක කවුරුවත් කියා දෙන්නත් ඕනේ, මතක් කරන්නත් ඕනේ. අර සමුදේ එන වෙලාවටම එන වේගයට වඩා වැඩි වේගෙන් ඒක නිරෝධ කරනවා. ඒක වෙනවා. ඒක කරන්න පුළුවන්. ඒක නිරෝධ වෙනවා. ඒක නිසා මේකේ පුරුද්දක් නැතිකම, පුහුණුවක් නැතිකම, හිත පදන් වෙලා තියෙන වෙන පැත්තකට නිසා තමයි මේක තාම කරගන්න බැරි. මේක කරගෙන යනකොට, භාවිතයට ගන්නකොට ඒකයි බුදුහාමුදුරුවෝ මේක ආසේවිතාවේ භාවිතාවේ බහුලී කතාවයි. බහුලව ආශ්‍රය කරන්න ඕන මේ යහපත්දී මේ භාවනාව. ඒක නිසා මේ බවිර වාසය කළ යුත්තේ මේ ආනපාන සතිය සමාධිය නැතුව වෙන මොකක්වත් නෙමෙයි. ස්වාමීන් වහන්සේ, මම ක්‍රියාපිටියෙන් සරස්සතා ගන්නේ. ස්වාමීන් වහන්සේ, මට තියෙන ගැටලුව මේකයි. දැන් අපි බාහිරින් රූප තියෙනවා, වේදනා සංඥා සංකාර විඥාන තමන් තුළින් ඇති වෙනවා. එතකොට මේ වේදනා සංඥා සංකාර විඥාන තමන් තුළින් ඇති වෙනවා. එතකොට ඒ රූපවල බාහිරින් රූපයට අපි ඇලුනොත්, නැත්නම් ඇලුනොත්, ගැටුනොත්, මුලා වුනොත් නේද ඒ රූපේ නේද පංචස්කන්ධයක් වෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපේ තියෙන සියලුම රූප ඇස කනනාසය දිව කයමන කියන ඉන්ද්‍රයන් හතරේන සියලුම රූප පංචස්කන්ධයක් වෙන්නේ නැහැ නේද? දැන් මේක ච ධාතු විභංග සූත්‍රයේ අර පුක්කුසාති රජුරවන්ට පිදුරු මඩුවේ කියපු ධර්මතාවය එහෙම නැත්නම් කුඩා රාහුල හාමුදුරන්ට කියපු මහා රාහුලෝවාද සූත්‍රය. මේ සූත්‍ර දෙකේම තියෙනවා
මේ ආපෝ ධාතු, ආයෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු කොටස් දෙකකට බෙදලා තියෙනවා. මම තුල මමත්වයෙන් ගත්ත ඒතන් මම ඒසෝමස්මියතු ඇත්තියට මමත්වයෙන් ගත්ත මගේ ඒවත් තියෙනවා. ඒ වගේම මමත්වයෙන් ගන්න බාහිර රූප ධාතුත් තියෙනවා. ඒ නිසා මේක මේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතරම තමන් තුල මමත්වයෙන් අද ගත්ත උපාදානය කරගත්ත උපාදාය රූප ඇටියට පවත්වාගෙන යන දේවලුත් තියෙනවා. ඒ වගේම මගේ ඇහැට කන්ට නාසයට දිවට ගයට මනට අරමුණු වෙන බාහිර ඔය ආපෝ ධාතු ආයෝ ධාතු තේජෝ ධාතු පඨවි ධාතු අවකාශ ධාතු විඥාන ධාතුත් තියෙනවා. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ බාහිර අජ්ජත්තික දෙපැත්ත දකින්නෙත් නැහැ. ඒ වගේම බාහිර අජ්ජත්තික දෙකටම දෙකමත් උපාදානය කරගන්නවා. ඒ ධර්මය සමුදය නිරෝධ කරන්නට බණ නොඇසූ පුද්ගලයා. නමුත් බණ ඇසූ පුද්ගලයා, ධර්මය තේරුම් ගත්ත පුද්ගලයා, සමුදය නිරෝධ කරන්න බන්නා පුද්ගලයා දන්නවා දැන් මේ උපදින්නට එන්නේ තමන් තුළම තියෙන මේ සමුදයට එක්ක ඇලීමක්, එක්ක ගැටීමක්, මුලාවක්. මේ රූප ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර තමන්ම තුළම හදාගත්ත ගතියක් බව දකිනවා. එහෙම නැත්නම් බාහිර ගතියකටයි අපි ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, පංචස්කන්ධයම උපාදානය කරගන්නේ කියන එකත් දන්නවා. ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය ලැබූ පුද්ගලයෙකුට මේ දෙපැත්ත දුවතාවය නිවැරදිව තේරුම් ගන්නවා. ඒ දෙපැත්තෙන් දුවතාවෙන් අජ්ජත්තික බහිද්ද දෙපැත්තෙන්ම මිදී නිදහස් වෙන්නටත් සමුදය දෙපැත්තෙන්ම සමුදය උපදින ආකාරය තේරුම් අරගෙන ඒ සමුදය දෙආකාරයටම නිරෝධ කරන්නටත් ඒ ආර්ය ශ්‍රාවකයා තේරුම් ගන්නවා. ඒක නිසා මේක සූත්‍ර ධර්ම ගණනාවකම පැහැදිලි කරලා තියෙනවා. මේ ආපෝ තේජෝ ආයෝ පඨවි සත්තට්ඨානුකුසල සූත්‍රෙත්, ඒ වගේම ඔය ජයධාතු විභංග සූත්‍රෙත්, මහා රාහුලවාද සූත්‍රෙත්, තව සූත්‍ර ගණනාවකම ආයතන විභංගයේ තියෙන සියලු සූත්‍රවල මේ අජ්ජත්තික බහිද්ද දෙපැත්තම තියෙනවා. දෙකම තේරුම් ගන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නය, අරියතුන් වහන්සේ, දැන් බාහිරින් රූපයක් දැක්කහම ඒ රූපෙට අපි කැමැත්තක් ඇතිවෙනවා, ඉච්ඡ කියලා ඇතිවෙනවා, පටිච්ච වෙනවා, අභිච්ඡ වෙනවා. දෙක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ රූපෙට ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් සමුදය වෙනවා, අනුසය වෙනවා. ආසව හතරක් හැටියට මනෝසයගල දැන්පත් වෙනවා. මේ කියන්නේ කියන දෙක දෙකම දෙකක්ද එකක්ද? මට කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න. සුබපත් වේවා. ක්‍රියාන්විත සමහර විට ක්‍රියාකාරකම් දෙකක් වෙන්න පුළුවන්, ප්‍රතිඵලය එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කර්ම බීජයක් සකස් වෙන එක තමයි ප්‍රතිඵලය, කොයි පැත්තෙන් කොහොම වුණත්. ඉතින් ඒක නිසා මේ දෙපැත්තම දුවතාවයම තේරුම් ගත්ත පුද්ගලයෙක්, සමුදය නිරෝධ කරන්නට දන්නා පුද්ගලයෙක්, මේ දෙආකාරයෙන් කොයි ආකාරයෙන් හදාගත්තත් මේ පැවැත්මට උපකාර වන බව දැක තේරුම් අරගෙන ඒකෙන් දෙපැත්තෙන්ම මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඒක තමයි කිව්වේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කිව්වේ මේ ඔය දෙපැත්තම දැක්ක පුද්ගලයේ ක්‍රියාත්මක වන අරු. සතර කමඨහන් කරන පුද්ගලයේ ක්‍රියාත්මක වන අරු තමයි මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඔය දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා අර බාහිර දේවල් වලටත් නැහැ, අධ්‍යාත්මික දේවල් වලටත් නැහැ, දීගංවත් නැහැ, රස්සංවත් නැහැ, අධ්‍යාත්මිකත් නැහැ, බහිද්දත් නැහැ. ඒ සියලු දේ වලින් වැරදේ වෙන් කර කර විපස්සති එක්ක භවිස්සති. මේ දෙකම තේරුම් ගත්ත පුද්ගලයා ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, සමුදේ නිරෝධ කරනවා, අතුලාන්තේ කිලුටු කරගන්නේ නැහැ. අතුලාන්තේ කිලුටු වෙන හැටි දන්නවා. කිලුටු කර ගැනීමෙන් නවත්තලා පිරිසිදුව පාත්තගෙන නික්ලේශී තත්ත්වයට පත් කරගන්නා ක්‍රමයක් ඒ පුද්ගලයා දන්නවා. ඒ අනුව ක්‍රියා කරන්නත් දන්නවා. අවසරයි ගෞරවනීය අරිතුන් වහන්ස, දෙපා නැමද නමස්කාර කරනවා. පිනක් කරපුහම, පින අනුමෝදන් කරපුහම
කුසලයක් බවට පත් වෙනවා කියලා සම්වහන්සේ දේශනා කරලා තියෙනවානේ. එතකොට පිනක් කුසලයක් වෙන්න නම් එකුණු සලාහැරීමක් වෙනවනේ. සලාහැරීමක් වෙන්න නම් සතර සමටහන් වඩන්න ඕනේනේ. අපිට වේගයක් වේදනාවක් ආවේගයක් සිතාවේගයක් එනකොට ඒක අපේ ගතියක් ඉස්මතු වෙන වෙලාව නිසා ඒක අයින් කරගන්න නම් අපි සතරකමට. එතකොට මේ සිතේ ක්‍රියාවලිය දිහා බලන් ඉන්නකොටනේ අපිට ඒක අවබෝධ වෙලා ඒක නැවත ආයේ අලුත් දෙයක් කරගන්න ඕනේ නැහැ කියලා කුසලේ බාට කුණු සලාහැරීම සිදු වෙන්නේ. එතකොට පිනක් කරපුවාම ඒක කොහොමද පින් අනුමෝදන් කරපුවාම කුසලේ බවට පත් වෙන්නේ සතරකමට හනකොට නැතුව කියන එක මගේ ඔළුවේ තැනෙනිච්ච ගැටලුවක්. ගෞරවනීය අනුතින් වහන්ස සාදා දෙන්න කරුණාවෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේ. ඔව් දැන් මේ ඒ උපාසකම්ම ඇහුවේ උපාසකම්ම කිව්වට තරහ වෙන්න එපා නෝන මහත්තයෙක් වෙන්නත් පුළුවන්. මේ කිව්වේ පින්කමක් කරලා කොහොමද මේක කුසලයක් කරගන්නේ කියලා. දැන් ඔබ හොඳටම අහලා තියෙනවා ගාථාවක් අපි පින්කමක් කරාම මේ ගාථාව කියලා මේ කුසලයක් බවට පත් කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. මා මේ බාල සමාගමු ඉමිනා පුඤ්ඤ කම්මේන මම මේ අවස්ථාවේ කරපු දැන් මේ කරපු පින්කමෙන් මාගාව මෙතෙක් කල් තිබුණු බාල සමාගම් තුන රාග සමාගම දේශ සමාගම මෝහ සමාගම මා කියන්නේ ඒකෙන් මිදි නිදහස් වෙනවා අත්තරිනවා අයින් කරනවා රාගයේ දේශයේ මෝහයේ ඉවත් කළා. සතන් සමාගමෝ කිව්වේ වීත රාගී වීත දේශී වීත මෝහී තත්වයට පත් වෙනවා. මෙතන තියෙන්නේ ආනපාන සති සමාධිය වැඩි වීම. එතකොට මේ ගාථාව කියනකොට මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ සතන් සමාගමෝ ආන කරනවා බාල සමාගම පාන කරනවා. එතන තියෙන්නේ ආනපාන සති සමාධියම තමයි. එතකොට මේ ගාථාව කියනකොට තේරුම් ගන්න ඕන මම මේ කරපු පින්කමකිනුත් පින්කම නිසාත් මාගාව තියෙන රාගය දේශය මෝහය කියන මේ බාලගති තුන ඉවත් වෙලා මේ වීත රාගී වීත දේශී වීත මෝහී තත්වයට පම්පත් වෙන්න අදිස්ථානයක් ඇති කරගන්නවා. ඒ අනුව යාව නිබ්බාන බැමි තුනෙන් බාන් තුනෙන් මිදී නිදහස් වෙනවා. ඉතින් දැන් මේක මේ ගාථාව කියනකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේක තියෙන්නේ මේ ආනපාන සති සමාධිය වැඩිමමයි. මේක තියෙන්නේ මේ සතර කමඨාන් වැඩිීමේ මූලික හරිය. අර බාල සමාගම දැන් අද නම් ඔය ගාතාව මෙතෙන්ටම ආපු එක්කෙනෙක් කිව්වා මේක මේ මාමට වඳින ගාතාව මාමේ බාල. ඉතින් මේ මාමට වඳින ගාතාවක් කියලා කිව්වා මේක. ඒ වගේම තව නොයෙක් අය මේක ප්‍රාර්ථනා ගාතාවක් කියලත් අද හාමුදුරුව කියනවා. ඉස්කෝලවල දහම් පාසල්වල උගන්වන්නේ ඕක ප්‍රාර්ථනාවක්. ඕක ප්‍රාර්ථනාවකුත් නෙමෙයි මාමට වඳින ගාථාවකුත් නෙමෙයි. මේ මාගදී භාෂාවේ මා කියන්නේ මිදී නිදහස් වෙනවා සම්පූර්ණයෙන්. මා කියන්නේ මම මට කියන වචනයක් නෙමෙයි. මේ මා කියන වචනේ මුලට එන්නත් පුළුවන්, අගට එන්නත් පුළුවන්, මැදට එන්නත් පුළුවන්. අගට සම්මා. ඒ වගේම මාමං හිංසි දෙපාදකෝ මාමං හිංසි අපාදකෝ මාමං හිංසි බහුප්පදෝ චතුප්පදෝ මුලට ඇහිලා. ඒ වගේම මැදට එන්නත් පුළුවන්. මේක මජ්ජි මේ සම්මා. ඉතින් ඒක නිසා මේ මා කියන එක කාලාමා සූත්‍රයේ කාලාමා. කාල කියන්නේ කෙලෙස්. මා කියන්නේ මිදි. කෙලෙස් වලින් මිදි නිදහස් වෙන්නට කටයුතු කරන පුද්ගලයෝ හොයා කෙලෙස් වලින් මිදී නිදහස් විය යුතුයි කියලා හිතපු පුද්ගලයෝ ක්‍රියා කරපු පුද්ගලයෝ තමයි මේ කාලාමා. මේ මිනිස් ජාතියක් නෙමෙයි. මේ මිනිස්සු කේසපුත්ත නම් බමුණු. මේ බුද්ධ දේශනාව අදත් ඔය
අදත් මේ රූපවාහිනී වල මේ කාලාමා සූත්‍රය වැරදි විදිහට පාවිච්චි කරනවා. මේ මා කියන වචනේ බුද්ධ දේශනාවේ මේ මිදි නිදහස් විය යුතු කෙලස් කියන තේරුමක් ඇති වචනයක්. සංමා සං කියන්නේ එකතු කරගන්නවා, රාගයෙන් දේශයෙන් මෝහයෙන් එකතු කරගන්නවා, ඒවැ මිදි නිදහස් විය යුතුයි. සම්මා පටිපදා කාලාමා කිව්වෙත් දැන් මා 11ක් තමයි මා සම්පිටක සම්පදායේ මා ඉතිගිරායේ මා සම් මේ විදියට 11ක් මිදී නිදහස් විය යුතු කරුණු තමයි බුදුහාමුදුරුවෝ මේ කාලා මා සූත්‍රයේ දේශනා කළේ. එතකොට මේ මා කියන මාගදී භාෂාවේ වචනේ තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ තමයි අද ඔය මේක තේරුම් ගන්න නැතුව කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා යම් ආකාරයක ආනපාන සති සමාධිය වඩනවා නම් සතර කමඨාන් වඩනවා නම් ඔබ මිදී නිදහස් වෙනවා. තරහක් ආපු වෙලාවටම මෛත්‍රී වඩලා මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවා නම් ඔබ සම්මා තත්ත්වයට පත් වුණා, මිදී නිදහස් වුණා. වැරදිෙන් මිදී නිදහස් වුණා, කෙලෙස් වලින් මිදී නිදහස් වුණා, නික්ලේශී තත්ත්වයට පත් වුණා. ඒක ආනපාන සතිය. මේ ආනපාන සති සමාධිය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරා. නමුත් මේ ආනපාන සති සමාධිය කියන එක නොයෙකුත් ආකාරයට ඔබට කරගන්න පුළුවන්. බෙදලා බලලා මා මිදී නිදහස් වෙන්නත් පුළුවන්. දැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවක් තියෙන ලස්සන පංචකල්යාණියක් ඔබ දැක්ක කියමුකෝ, තරුණ පිරිමි ළමයෙක්. ඒ පංචකල්යාණිය ඔබට ඔබ ඇලෙනවා. ප්‍රියයි මනාපයි මිහිරි හොඳ ලස්සන ප්‍රිය රූපයක්, ලස්සන රූපයක්. තමන්ගේ අයිතියට සන්තකයට පාලනයට උපාදානය කරගන්න කැමති. හැබැයි මේක බෙදලා බලනකොට මේ කුලකය පටිය ලෙහෙලා ගලෝලා කොටස් කරලා බලනකොට මේකේ තියෙන කෙස් ගොඩක්, ලොම් ගොඩක්, කෙල ගොඩක්, සෙම් සොටු, කේසා ලෝම නක දන්තා තචෝ ආදී වශයෙන් කුණප කොටස් 32ක්. මේක බෙදලා බලනකොට අසුචිනෝ පච්ච වෙක්කති, අර මිදී නිදහස් වෙනවා. එතකොට මේ මිදී නිදහස් වෙන්න එතෙන්දි බෙදලා බලනවා. ඒ වගේම ධාතු මනසිකාරයෙන් බෙදලා බලනවා. ඒ වගේම නවසීවිතික මනසිකාරයෙන් බෙදලා බලනවා. ඒ වගේම කාම විතක්කයක් විචාරයක් ආවොත් නෙක්ඛම්ම සවිතක්ක සංචාර කිරීමෙනුත් මිදී නිදහස් වෙනවා. ව්‍යාපාද විතක්කයක් විචාරයක් කළොත් අර මෙත්තානුසුති අභ්‍යාපාද සවිතක්ක සංචාර වැඩිවෙනුත් ආනපාන සති සමාධිය වැඩෙනවා, මිදී නිදහස් වෙනවා. ඉතින් මේ වැරදි දෙයින් මිදී නිදහස් වෙන්නට බුදුහාමුදුරුවෝ නොයෙකුත් ක්‍රම, උපක්‍රම, සම්‍යක් ප්‍රයෝග ක්‍රම, විධි විධාන කිව්ව ඒ සියලු දේ එක්කොට ආනපාන සති සමාධිය හැටියට මහා රාහුලෝවාද සූත්‍රයේ කුඩා රාහුල හාමුදුරුවන්ට කියා දුන්නා. ඉතින් ඒක නිසා මේ මා කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ දේශනාවේ තියෙන හැම සූත්‍රයකම අඩුගානේ කොහේ හරි මුලට මැදට අගට මේක තියෙනවම. දැන් සමුදයංච අත්තංගමාය, එතනක් තියෙනවා මමත්වයෙන් ගැනීමෙන් මිදී නිදහස් වුණා. සමතික්කමාය, සමතේ ඉක්මවා මිදී නිදහස් වීම. මේ මා කියන වචනේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නොයෙකුත් සූත්‍රවල නොයෙකුත් විදිහට තියෙනවා. හොඳට කියවලා බලන්න ඕන මේක. මේ මා තියෙනවා නම් ඔය තියෙන්නේ එතන වැරදි දෙයින් මිදී නිදහස් වීම. නිවනට උපකාර වෙන සමුදය නිරෝධ කිරීම ඒකමයි තියෙන්නේ. ඒක තේරුම් ගත්තා නම් මේ පිනෙනුත් මිදී නිදහස් වීම තමයි අර ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. බාල සමාගම තමයි රාග දේශ මොහ සමාගම. සමාගම කියන්නේ තමන් තුළ තියෙන බාල ගති. ඒවන් මිදී නිදහස් වෙන මේ පින, දැන් මේ කරපු පින, පින් දීලා පවරලා අනුමෝදන් කළා, ඒ අනුව වීත රාගී වීත දේශී වීත මොහි තත්ත්වයේ තමයි සතන් සමාගම. ඒ අනුව යාව නිබ්බාන පත්තිය. මේක ආනපාන තියෙන්නේ. මේක හොඳට පැහැදිලිව මාගදී භාෂාවේ වචන තේරුම් ගත්තොත් මේක අදිස්ථානයක් මිසක් ප්‍රාර්ථනාවක් එහෙම නෙමෙයි. හොඳයි, එහෙනම් තවත් ප්‍රශ්නක් තියෙනවා නම් එකක් අහන්න අවස්ථාව වෙලාව තියෙනවා. ගෞරවනීය රහතුන් වහන්සේ,
මට ප්‍රශ්නයක් තියෙනවා. අපි සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති කියනවා වගේ අපිට ක්‍රියාසිත නිච්චසේ සුඛසේ ගන්න පුළුවන්ද? අරහතුන් වහන්සේ ක්‍රියාසිත නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නේ නැහැ. ක්‍රියාසිත පවත්තන හැම වෙලාවකම ඒකත් නිච්ච නැහැ අනිච්චං. ඒකත් සුඛ නැහැ කෙලවර වෙන්නේ දුකෙන්. ඒකත් මමත්වයෙන් ගන්න බෑ විපරිණාම ධම්මං. ඉතින් ඒක නිසා ක්‍රියාසිතක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අනිච්ච සංඥා මරණ සංඥා ඔක්කොම ක්‍රියාසිත. මේ ක්‍රියාසිත පවත්තන වෙලාවට ඒව නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න බෑ. සබ්බේ ධම්මා අනත්තාති. මමත්වයෙන් ගන්නෙ නැහැ. ඒක නිසා ඒක සියලු දෙනාට පොදුවේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. ඒක නිසා ඒක ඒ ක්‍රියාසිත කියන එක තේරුම් ගන්නත් ඕන. ක්‍රියාසිත නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානේ මමත්වයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක මිදි නිදහස් වෙන දෙයක්. ඒක ඒ විදිහට ඒක ඔය මමත්වයෙන් ගන්න බෑ. ඒක නිසා ඒවා යම් ආකාරයකට ඒවෙන් හිත පිරිසිදු වෙනවා. හිතේ පිරිසිදු වෙන්නේ අර වැරදියෙන් මිදී නිදහස් වීම නිසා. නමුත් බොහෝ විට සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. අද අර හිත කිලුට වෙනවා ක්‍රියාසිත පිළිබඳව. සංකාරසිතුයි ක්‍රියාසිතයි අව්‍යාගත සිතේ වෙනස තේරුම් ගන්න බැරි වීම නිසා තමයි ඔය වගේ කටයුතු කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනා වාඩියට තේරුම් ගත්තා නම් මේ ක්‍රියාසිතක් සහ සංකාරසිතක් හොඳට වෙනස්ව තේරුම් ගන්න පුළුවන්. කීයටවත් යමක් එකතු කරගන්න උපාදානය කරගන්න අල්ලගන්න ගොඩ ගහගන්න එකතු කරගන්න කටයුතු කරන්නේ නැහැ ක්‍රියාසිතක් පවත්වන පුද්ගලයා. ඒ එකතු කරගන්නේ අල්ලගන්නේ ගොඩ ගහගන්නේ අයිති කරගන්නේ උපාදානය කරගන්නේ ඔය සංකාරසිතක් කරන පුද්ගලයාමයි. ඒ නිසා ඒ පුද්ගලයා මේ සංකාරසිතයි ක්‍රියාසිතයි නිවැරදිව හරියට වෙන් කළා තේරුම් අරගෙන නැතිකම තමයි ඒකට හේතුව. හොඳයි, එහෙනම් අපි අදට අවසන් කරනවා මේ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත්. ඊළඟට අපි ලබන සෙනසුරාදා පටන්